ඒ සිද්ධිය ගැන පොඩක් කතාකරොත් කියලා දැන් ඔබ කණ්ඩායම් දෙකම සාමාන්‍යයෙන් තරගයට එන්නේ එක වෙලාවෙ පිටත් වෙන්නේ. නමුත් එදා පකිස්තාන් කණ්ඩායම උඩ වල ඔව් සාමාන්‍යයෙන් කණ්ඩායම් දෙකම පළමු සහ දෙවන දිනවල සාමාන්‍යයෙන් ඒ වගේ තමයි යන්නේ. හැබැයි සාමාන්‍යයෙන් සිරිතක් තියෙන පන්දු රකින කණ්ඩායම ඉස්සෙල්ලා යනවා. මම හිතන්නේ පිටි කරන කණ්ඩායම ටිකක් පරක්කු වෙලා යනවා. මම හිතන්නේ ඔවුන්ගේ පිටිකරුවන්ට ඕන නම් ඔවුන් වෙලා සිනනවා කීප දෙනෙක්. එහෙම තමයි තිබ්බේ. මම හිතන්නේ එදා අපි ඉක්සෙල්ලා ගියා අපි පන්දු රකින කණ්ඩායම. හැබැයි ලොකු වටරවුමක් තිබ්බා. මම හිතන්නේ ඒ වටරවුම ඇතුළ හරියදී තමයි සද්දයක් ආවේ. ලිබර්ටි සර්කල්. ඔව්. ඒ සද්දය ආවා. ඉන්පසු රති නපත්තු වෙනවා වගේ සද්දයක් ආවා. දිල්ෂාන් කෑගව අපිට වෙඩි තියනවා කියලා. ඉන්පසු තමයි මම හිතන්නේ වාසනාවකට මම හිතන්නේ අපේ වසර 30ක පමණ යුද්ධයක් තිබුණා. ආනන්ද ඉන්නුට සැහැන ඩ්‍රිල් කරා, පුරුදු වීම කරා, කොහොමද රියැක් කරන්නේ දේවල් වලට කියන එක. මම හිතන්නේ ඒ වෙලෙම මම හිතන්නේ කීඩෝකෝ කීප දිනක් බිම දිගා වුණා. මම හිතන්නේ මම කුමාගේ ඇඟ උඩ තමයි මම දිගා වෙලා හිටියේ. මට එහා පැති මුරලී හිටියා. මම හිතන්නේ ඒ වෙනකොට මම හිතන්නේ මම දැන විනාඩි දෙකක් ඒක මම හිතන්නේ සැහැන පැය ගාණක් වගේ මට තේරුණා. මොකද මං ඇත්තටම ඇක්ෂන් ෆිල්ම්ස් බලනවා. මම හිතන්නේ ඒක ඉතින් මම දකින්නේ මෙහෙම වැදිලා මෙහෙන් යන ඔළුවේ මෙහෙම වැදිලා එහෙන් යන ඔතේ දකින්න. ඉතින් මං කෙලින්ම ඔළුව තමයි හංග ගත්තේ සීට් එකේ. ඔළුවේ වදී ඔළුවේ වැදිලා මැරේ කියලා. හැබැයි මට තේරුණේ නැහැ ඇත්තටම වැදුණා කියන එක. හැබැයි මට යම් රත්වීමක් මගේ වංකකුලේ තේරුණා. ඊට පස්සේ මම හිතන්නේ බස් එක ක්‍රීඩාංගණයට ගියාම සියලු දෙනාම බැහැලා යනවා. මම නැගිටින්න බැරි වුණා. මම හිතන්නේ කපුගෙදර තමයි මාව අරගෙන උස්සගෙන ගියේ. ඊට පස්සේ මම හිතුවා ඒත් මම හිතුවේ නෑ මට වෙඩි වෙදිලා කියලා. හැබැයි මම වෙඩි වෙදිලා කියලා දැනගත්තා. මම හිතන්නේ මගේ ස්කෑන් එක කරලා ඩොක්ටර්ස්ලා කිව්වා මේ හරිම වාසනාවන්තයි. මම ඒත් හිතුවේ මාව වෛද්‍යවරු සනසනවා කියලා. මම හිතන්නේ උන් කිව්වා මම හිතන්නේ ඔබට ක්‍රීඩා කරන්න පුළුවන්. මේක බෝන් එකේ වැදිලත් නැහැ, ප්‍රධාන ස්නායු වැදිලත් නැහැ. මම හිතන්නේ බෝන් එකේ වැදුනා නම් මට ක්‍රීඩා කරන්න බෑ. සාමාන්‍ය විදිහට ඇවිදින්න තිබ්බා කිව්වා. හැබැයි ප්‍රධාන ස්නායු වැදුනා නම් මම පැරලිස් වෙනවා කියලා තමයි කිව්වේ. මම හිතන්නේ දෙගම් බේර ළඟල් 12ක් පමණ ඇතුළට ගිහලා දණිය ආසන්නේ නැවතී තිබුණා.